ගෞරවනීය අපේ හාමුදුරුවන් වහන්සේලාගෙන් අවසරයි වේදිකාවේ ඉන්න ජාතික ජනබල වේගයේ ජාතික විධායක සභාව නියෝජනය කරන කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජාතික ජනබල වේගයේ ගොඩනැගීමේදී විශාල කාර්යභාරයක් ඉටු කරන නාමල් කරුණාරත්න සහෝදරයාගෙනු ඒ වගේම ජාතික ජනබල වේගයේ ජාතික විධායක සභාව නියෝජනය කරන සමාජවාදී තරුණ සංගමයට නායකත්වයේ සපේන අපේ ඊරංග ගුණසේකර සහෝදරයා ඇතුළු වේදිකාවේ ඉන්න අපේ සහෝදරියන් සහෝදරවරුන් සියලු දෙනාගෙනු සහභාගී වෙලා ඉන්න ඔගොල්ලෝ සියලු දෙනාගෙනු අවසරයි අපි දන්නවා අද අයහපත් කාලගුණ තත්වයක් තිබෙනවා කලාප කීපයකට විශාල ගම් වතුරක් තිබෙනවා පාරවල් යට වෙලා තිබෙනවා අපේ රටේ මිනිස්සු විශාල ප්‍රමාණයක් අවතැන් භාවයට පත් වෙලා තිබෙනවා දැන්ට ලැබෙන ප්‍රවෘත්ති අනුව කීප දිනක් මිය ගිහිල්ලා තිබෙනවා එනිසා පළමු කොටම ජාතික ජනබල වේගයේ ලෙස අපි මෙම අධික වර්ෂාපතන හේතු කොටගෙන මිය ගියපු අසරණ භාවයට පත් වුණු ජනතාවට අපේ පැත්තෙන් උදව් කරන්න අපේ පැත්තෙන් සහාය දෙන්න අපේ සහන සේවා බලකායන් මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා නමුත් සමහර පළාත් වලට යන්න බැරි තරමට ගම් වතුරක් තිබෙනවා හැබැයි මේකත් අපි හිතනවා මෙහෙම ගම් වතුරකින් මෙවැනි විශාල පිරිසක් අවතැන් වෙන්නත් මෙවැනි විශාල යම් ප්‍රමාණයක් ඝාතනය වෙන්නත් මම හිතන්නේ සමහර වාර්තාවල පළවෙනි විදියට 10 දිනකට ආසන්න ප්‍රමාණයක් මේ වෙනකොට මියගොස් තිබෙනවා. එම මිය යන්නත් අවශ්‍ය නැහැ. මොකද මේ ගම් වතුර එක පැත්තකින් වැස්ස ස්වභාවිකයි තමයි. හැබැයි අනතුරු ස්වභාවික නැහැ. අනතුරු නිර්මාණය වුණේ අපි දීර්ඝ කාලයක් අනුගමනය කළද වැරදි සංවර්ධනවල ප්‍රතිඵල තමයි අද වර්තමාන පරම්පරාව මේ භුක්ති විඳින්න තිබෙන්නේ. ඒ විතරක් නෙවෙයි. ලෝකේ විද්‍යාවය තාක්ෂණයේ දියුණුව විසින් මෙවැනි අනතුරක් කල්තියා අඳුරගෙන මොන ප්‍රදේශවලට වැඩිපුර වැස්ස පතිත වෙන්නේ මොන ප්‍රදේශවලද වැඩිපුර ගම් වතුර යාමට ගම් වතුර ඇතිවීමට තරජනේ තිබෙන්නේ මේ පිළිබඳ ඕනතරම් දත්ත තොරතුරු එක්රැස් කර ගැනීමට සමත් වෙන තාක්ෂණයක් දියුණු වෙලා තිබෙනවා හැබැයි තාමත් නිසි පරිදි අපි මේ තාක්ෂණය උපයෝග කරගන්න අසමත් වී තිබෙනවා. සහස දියා බලලා වහින්ද වගේ කියන එක වැස්සට පස්සේ ගොඩක් වැස්ස වගේ කියන තත්වයකට අපේ රටපත් වී තිබෙනවා. එනිසා මේ ස්වභාවික වැස්සින් මේ ඇති වී තිබෙන විපත ඒ ස්වභාවික විපතක් නෙවෙයි. එය අපේ රටේ මෙතෙක් කල අනුගමනය කළද ප්‍රතිපත්තීන් වල විපතක් හැටියට තමයි මේක තිබෙන්නේ. එනිසා මේනුත් අපිට ඇනලා කියන්නේ අඬ ගහලා කියන්නේ වෙනමකුත් නෙවෙයි මේ රට වෙනස් කළ යුතුයි කියන කරුණ තමයි අපිට දිනපතා ඇති වෙන සිදුවීම් වලින් පෙන්වුම් කරමින් තිබෙන්නේ. ඒ වගේම අපි දන්නවා මෙතෙන්ට එක්රැස් වෙලා ඉන්නේ මේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඊටමත් ප්‍රබල බලපෑමක් කරන්න පුළුවන් තරුණ පරම්පරාව. මේ තරුණ පරම්පරාව ලෝකෙට විශාල පණිවිඩයක් දීපු අත්දැකීමක් දීපු පරම්පරාවක්. මේ තරුණ පරම්පරාව අපේ පැරණි දේශපාලකයන්ටත් ඒ දේශපාලකගේ ප්‍රතිපත්තීන් වලටත් ප්‍රබල ලෙස ප්‍රහාරයක් එල්ල කරලද තරුණ පරම්පරාව. ඔබ දන්නවා මීට අවුරුදු දෙකකට විතර පෙර නැත ලෝක ඉතිහාසයේ සිදු වුණු විශාලතම ජනතා නැගිටීමක් සිද්ධ වුණා. මේ පහුගිය දශක කීපය ඇතුලේ කොතනකවත් ජනතාව පාරට බැහැලා එහි පාලකයන් පළව ඇහැරලා නැහැ. මතතබග. මැද පෙරදිග යම් යම් රටවල්වල සිදු වී තිබෙනවා. හැබැයි ඒවා සිදු වුණේ ස්වභාවික ජනතාවගේ නැගිටීමක ප්‍රතිඵලයක් ලෙස නෙවෙයි. ඒවා ගොඩක් සිද්ධ වුණේ වින වින යටි අරමුණු සහ යටි මැදියත් වීම අනුව හැබැයි ස්වභාවිකව ජනතාව නැගිට්ටා කවුද මේ ජනතාව අවදි කරේ
අපීතන මේ ජනතාව අවදි කිරීමේදී විශාලතම කාර්යභාරය කරේ අපේ රටේ ජීවත් වෙන වත්මන් තරුණ පරම්පරාව. එමෙනිවිද? ඔබ ඔබගේ දෙමව්පියන් එක්ක කතා කරේ කුමක්ද? රටේ මේම ප්‍රශ්නයක් ඇති වෙමින් තිබෙනවා. ආර්ථිකේ කඩාවැටවා තිබෙනවා. ජනතාව විශාල පීඩනයකට පත් වී තිබෙනවා. මේ විදිහට තවදුරටත් අපි ඉවසා දරාගෙන සිටීමෙන් පළක් නැහැ කියලා අම්මට කිව්වේ නැද්ද? තාත්තට කිව්වේ නැද්ද? ඔබට විශාල ආස්වාදයක් තිබුණේ නැද්ද? පාලකයන්ගේ මේ ව්‍යසනයට පාලකයන්ගේ මේ විනාශයට නැගිටින්න ඕන කියලා ආස්වාදයක් තිබුණේ නැද්ද? පාලකයන් පළවා හරිනකොට ජනාධිපතිවරයා ඔහුගේ ජනාධිපති ගෙදරින් නේද පිටිපස්ස දොරින් පැනලා හැංගිලා පලා යනකොට ඔබට මොකද හිතෙන්නේ? අගමැතිවරයා පලා යනකොට මොකද සිද්ධ වෙන්නේ? හැමදෙනාම ප්‍රාර්ථනා කරේ මොකද්ද? රටට විනාශය අත්කරන ලද පාලකයන්ට ජනතාව විසින් පාඩමක් ඉගෙනුවා කියලා. ඇත්ත. හැබැයි ඒ ප්‍රධානතම කාර්යභාර කරේ ඔබ. අපි දන්නව වර්තමාන ලෝකය එදා අපි තරුණ කාලේ තිබුණු ලෝකය නෙවෙයි ඊට වඩා වෙනස් වූ ලෝකයක් බවට පත් වී තිබෙනවා. සාමාන්‍යයෙන් අපි හඳුන්වනවා 1995 සිට 2009 දක්වා ඉපදුණු පරම්පරාව අපි හඳුන්වනවා ඉසෙට් පරම්පරාව කියලා. 1995 සිට 2009 දක්වා ඒ අවුරුදු 15 ඇතුළත ඉපදිච්ච පරම්පරාව අපි හඳුන්වන්නේ ඉසෙට් පරම්පරාව කියලා. 2010 සිට 2025 දක්වා ඉපදෙන ඉපදුණු සහ ඉපදින්න ඉන්න පරම්පරාව අපි හඳුන්වන්නේ ඇල්ෆා පරම්පරාව කියලා. අපේ පරම්පරාව ගත්තොත් එක්ස් පරම්පරාව. 1965 79 අතර ඉපදෙන පරම්පරාව හඳුන්වන්නේ එක්ස් පරම්පරාව කියලා. මෙන්න මේ 95 ඉඳන් 2009 දක්වා ඉපදුණු පරම්පරාව තමයි ඉසෙඩ් පරම්පරාව ලෙස අපි හඳුන්වන්නේ. මම හිතනවා මෙතන එක්රැස් වෙලා ඉන්න ඕගොල්ලන්ගෙන් බහුතර ප්‍රමාණය අයිති වෙන්නේ මොකේද නේද? බොහෝ දෙනා 1995ට කලින් ඉපදුණු පරම්පරාව. එහෙම නෙවෙයි ගොඩක් අය මෙතන ඉන්නේ. එනිසා ඔබ අයිති වී තිබෙන්නේ ඉසෙඩ් පරම්පරාවට. අද අපි ගත්තොත් මේ ඉසෙඩ් පරම්පරාවට අයිති වෙන ප්‍රමාණය හැටියට ගත්තොත් සාමාන්‍යයෙන් අපේ රටේ නිවෙස් තියෙනවා ගෘහ ඒකක. පවුල් ඒකක නෙවෙයි ගෘහ ඒකක තියෙනවා 152ක්. මේ නිවාස 52න් නිවාස 152ක් මිලියන 5.2ක් තියෙනවා. මේ නිවාස 152න් 130ක ආසන වශයෙන් ගත්තොත් 158ක මේ ඉසෙඩ් පරම්පරාවේ තරුණයෙක් තරුණියක් ජීවත් වෙනවා. ඉගෙන ගෙවල් 152ක් ගත්තොත් ඒ ගෙවල් 52න් ගෙවල් 130කම මේ ඉසෙඩ් පරම්පරාවට අයිති වෙන දරුවෝ ජීවත් වෙනවා. උන්ගේ අපේක්ෂාවන් වෙනදට වඩා වෙනස් වෙලා තිබෙනවා. ඔවුන්ට නිවසට බලපෑම් කරන්න පුළුවන් හැකියාවක් තිබෙනවා. ඔවුන් සාමාන්‍යයෙන් ගත්තොත් සාමාන්‍ය ජීවිතයක් ඩිජිටල් ලෝකයක් එක්ක සම්මිශ්‍රණ වෙලා තිබෙනවා. සාමාන්‍ය ජීවිතයත් උදේ නැගිටිනවා, කෑම කනවා, රැකියාවලට යනවා, අධ්‍යාපනය කරනවා, සාමාන්‍ය ජීවිතයක් තියෙනවා. ඒ වගේම තොරතුරු එක්රැස් කරන්න ඩිජිටල් ලෝකෙට යනවා. චිත්‍රපටිය බලන්න ඩිජිටල් ලෝකෙට යනවා. මිතුරන් හොයාගන්න ඩිජිටල් ලෝකෙට යනවා. නේද? අලුත් දැනුම හොයාගන්න ඩිජිටල් ලෝකෙට යනවා. චිත්‍රපටය සංගීතය සඳහා ඩිජිටල් ලෝකෙට යනවා. එනිසා මේ පරම්පරාව සාමාන්‍ය ජීවිතයක් ඩිජිටල් ලෝකයක් එක්ක සම්බන්ධ වුණු පරම්පරාව. ඒ පරම්පරාවන් අපේ කාලේ පරම්පරාවන්ට වඩා වෙනස් වෙලා තිබෙනවා. අපේ කාලේ තරුණ පරම්පරාවට තිබෙන ඉතා සීමිත අවශ්‍යතාවයන් සහ සීමිත උවමනාවන් සහ ඉතා කුඩා ලෝකයක් අපිට තිබුණේ. අපිට මිතුරන් හොයාගන්න තිබුණේ පෑණි මිතුරන් ලෙස. අපිට ගීතයක් ඉල්ලගන්න තිබුණේ ගුවන් විදුලියට කතා කරලා අසන්නන්ගේ ඉල්ලීම් ලෙස. ඔබට එහෙම නෙවෙයි. YouTube එකට ගිහිල්ලා ගීතේ නම ගැහුවොත් ගීතේ එනවා. අපිට එහෙම තිබුණේ නැහැ. අපි ඉතින් මොකද කරන්නේ? තැපැල්පත පුරවලා යන රජරට සේවිත.
අසන්නන්ගේ ඉල්ලීම් වලට ගීතේ දෙන්න කියලා. ඉතින් එහෙමලෝ එහෙම හිටපු තරුණ પરම්පරාවක සිට නව ඉසට් પરම්පරාවේ තරුණ પરම්පරාවක් නිර්මාණය වෙලා තිබෙනවා. ඒ තරුණ પરම්පරාව සාමාන්‍ය ජීවිතය ඩිජිටල් ලෝකයට අතර ඉතා හොඳ මූවීමක් තියෙනවා. මම ඔබගෙන් එකක් අහන්නද? අපේ પરම්පරාව උදේ නැගිටලා ඉස්සරලාම යන්නේ තේ කෝප්පයක් බොන්න. ඔබගේ પરම්පරාව උදේ නැගිටලා ඉස්සරලාම අතර ගන්න මොකද? මොකද ගන්නෙ? ෆෝන් එකට. අපි තේ එක බොන්න ගියේ. නේද ඔබ සාමාන්‍යයෙන් නේද නැගිටින්නකොටම අතගෙන ඉන්නේ මොකටද? දුරකතනෙට. ඒ කියන්නේ ඔබගේ නිදාගන්න ජීවිතයේ ස්වභාවික ජීවිත ඔබගේ ජීවිතය. හැබැයි ඇහැරුණු ගමන් ඔබ අතට ගන්නේ ඔබගේ ඩිජිටල් ලෝකය. එනිස ඔබට වේගෙන් තොරතුරු ගලාගෙන එනවා. අපේ પરම්පරාවට අපි පෙරණ ලද තොරතුරු හරිද? සර අපිට තිබුණේ ගුවන් විදුලියේ සංස්කාරක විසින් පෙරණ ලද ප්‍රවෘත්ති අපිට ඉවනවා. පත්‍රයේ සංස්කාරක විසින් කපන ලද තොරතුරු අපිට ඉවනවා. අපිට පත්‍රයේ ගියපු ප්‍රවෘත්තියකට අදහසක් දක්වනවා නම් අපිට කතරුට ලියුම් කියලා තියෙද? ඒක පිටුවක් තිබුණා ඉස්සර. කතරුට ලියුම්. අපි ලියනවා ඉතින් කතරුට. හරිද? ඒ අපිට ඉස්සර පත්‍රයත් එක්ක හුවමාරු කර ඒ පත්‍රයෙන් එනව තොරතුරු ඒ පත්‍රයක හුවමාරු කරගන්න තිබුණේ මොකද්ද අපිට? කතරුට ලියලා. කතරුට ලියුම්. ඔබ ඔබට එනවා තොරතුරක්. තොරතුරු එනකොටම ඔබට පුළුවන් මොකද්ද? යටින් ගිහිල්ලා ඔබගේ අදහස දාන්න. මේක නම් බොරුවක්. ඒක දන්නේ නැද්ද? ඒ කියන්නේ මොකද්ද? ඔබ මේ ඩිජිටල් ලෝකයට ඉතා සමීපව සම්බන්ධ නුණු සම්බන්ධු විශ්ව ලෝකයක තරුණ પરම්පරාවක් බවට පත් වී තිබෙනවා. අපි ඉතා කුඩා ලෝකයක තරුණ પરම්පරාවක් හදලා ගත කරා. ඔබ විශ්ව ලෝකයක තරුණ પરම්පරාවක් බවට පත් වෙලා තිබෙනවා. ඔබට තොරතුරු ගලාගෙන එන වේගය ඔබට ඒකට ප්‍රතිචාර දක්වන්න තියෙන හැකියාව වේගය ඔබ ඔබගේ අදහසක් ඉදිරිපත් කරන්න තියෙන අවස්ථාවට විශාල ප්‍රමාණයක් වර්ධනය වෙලා තිබෙනවා. අන්න ඒක තමයි 2022 මහා ජනතා නැගිටීම පිටිපස තිබුණේ. ඔබ තවදුරටත් කුඩා කුටුම්බයක ජීවත් වෙන තරුණ પરම්පරාවක් නෙවෙයි විශ්ව ලෝකයේත් එක්ක සම්බන්ධ වූ પરම්පරාවක් ලෙස දැකලා තමයි 22 අරගලේ පැන නැංගිනේ. හැබැයි තියෙන අවාසනාව මොකක්ද? තියෙන අවාසනාව ඒ අරගලේ තිබුණු ඇත්ත අධ්‍යාත්මයක් තිබුණා. තරුණ પરම්පරාවට තිබුණා ඒකත් එක්ක බැඳීමක් තිබුණා. ලිංගතුකමක් තිබුණා. මැයි 9 වෙනිදා මහින්ද රාජපක්ෂගේ මර කණ්ඩායම් ගෝල්ෆේස් පිටියට පැනලා පහර දෙනකොට ඔබට දැනුන හැඟීම මොකක්ද? තමගේ සොහිරුකට පහර දෙනවා වගේ හැඟීමක් ආවා. තමගේ ඥාතියෙකුට පහර දෙනවා වගේ බැඳීමක් තිබුණා. එනේ මේකත් එක්ක අධ්‍යාත්මික බැඳීමක් තිබුණා. හැබැයි එතන තිබුණා උවමනාම රසක්. ඔබ ඒට ආශිර්වාද කරන්නේ, ඒ වෙනුවෙන් ක්‍රියාකාරීව මෙදිහත් වෙන්නේ, ඒ වෙනුවෙන් සුබ පතන්නේ, ඒ වෙනුවෙන් ලියන්නේ මොකක් වෙනුවෙන්ද? ඔබට තිබුණා යම් සමාජ අපේක්ෂාවන් ගණනාවක්. අපේ රටේ නැගීගෙන එන නව තරුණ પરම්පරාවගේ අපේක්ෂාවන්ගේ එකතුවක් තමයි, ඒක සම්මිශ්‍රණයක් තමයි අරගලයෙන් පැන නැගෙන්නේ. මොකද්ද? සාමාන්‍යයෙන් අපේ රටේ වර්තමාන තරුණ પરම්පරාව ඉතා සමීපව දේශපාලන පක්ෂත් එක්ක ගැට ගහිලා නැහැ. අපි ඒක දන්නවා. අපේ කාලේ වගේ නෙවෙයි. සමීපව පක්ෂත් එක්ක සමීපව ගැට ගහිලා නැහැ. දේශපාලනේ පක්ෂ සමාජිකයේ බවට පත් වෙමි. ප්‍රක්ෂ ක්‍රියාකාරකයේ බවට පත් වෙමි. සමීපව ගැට ගහිලා නැහැ. හැබැයි සමීපව ගැට ගහිලා නැතුණාට දේශපාලන උවමනාවකින් අපේ પરම්පරාවට වඩා පිළිනව. අපේ પરම්පරාව දේශපාලන ව්‍යාපාරයන්ට සමීපව බද්ධයි. රස්සාවක් ගන්න, එහෙම නැත්නම් ගෙදරට නේද ලයිට් ටික ගන්න, එකම තියෙන නිකන් සැනකෙළිය ඡන්දේ වගේ අපිට දැනෙනවා. දේශපාලන ව්‍යාපාරත් එක්ක ගම් ඇතුලේ බෙදිලා තියෙනවා. නිල් කොඩිය ගත්ත ජනතාව, කොළ කොඩිය ගත්ත ජනතාව,
එකිනෙකා ගහ මරා ගන්නා ජනතාව මෙහිම ගම්වල තිබුණේ. ඉතින් අපිත් මොකද වෙන්නේ? ස්වභාවිකවම පක්ෂවල ක්‍රියාකාරකයන් බවට පත් වෙනවා. හැබැයි වර්තමාන પરම්පරාව එම පක්ෂවල ඍජු බැඳීම් සහිත ක්‍රියාකාරීන් නෙවෙයි. එහෙම නෙවෙයිනේ. මම කියන්නේ එහෙම ඉන්න එපා, එහෙම වෙන්නක් කියලා මම ඉල්ලනවා හොඳයි. හැබැයි පොදු තරුණයා ගත්තොත් කවුද? පොදු තරුණයා ගත්තොත් දේශපාලන ව්‍යාපාරත්වයක සමීප බැඳීමක් පොදු තරුණයාගෙනයි. හැබැයි දේශපාලන ව්‍යාපාරත්වයක සමීප බැඳීමක් නැති වුණාට යහපත් දේශපාලනයක් වෙනුවෙන් අපේක්ෂාවක් තියෙනවා. පක්ෂක සමාජිකයෙක් නොවුණාට හොරකම නතර කරන්න ඕන කියලා කල්පනා කරනවා. කරන්නේ නැද්ද? පක්ෂක සමාජිකයෙක් නොවුණාට නීතියක් විනය සහිත රටක් අපේක්ෂා කරනවා. පක්ෂක සමාජිකයෙක් නොවුණාට ලෝකයේත් එකට අත්වල් බැඳගෙන යන රාජ්‍යයක් අපේක්ෂා කරනවා. පක්ෂක සමාජිකයෙක් නොවුණාට සමාජය යහපත් කරන එක පිළිබඳව අපේක්ෂාවක් තිබෙනවා. අද වර්තමාන තරුණ પરම්පරාව පක්ෂත් එක්ක සමීප ක්‍රියාකාරී නොවුණාට දේශපාලන වමනාවන්ගෙන් ඉතාමත් ඉදිරිගාමි තැනක ඉන්නවා. අපේ પરම්පරාව එහෙමම නෑ හොඳේ. රස්සාවක් ගන්න. ඒ වගේ පොඩි පොඩි සීමාවන් ඇතුලේ තමයි දේශපාලන ගැට ගහලා තියෙන්නේ. හැබැයි වර්තමාන પરම්පරාවේ පොදු සාධකේ මොකද්ද? සක්‍රීය ලෙස දේශපාලන ව්‍යාපාරත්වයක බද්ධ වෙලා නොවුණාට සක්‍රීය ලෙස දේශපාලන වමනාවක ඉන්නවා. අන්නේ වමනාව තමයි අරගලයට ඔබ කැඳෙව්වේ. ඒ වමනාව තමයි පාලකයට හරි වට්ටාන ගහගෙන ඉන්න බලකරේ. ඒ වමනාව තමයි කොඩියක් අරගෙන කුරුණෑගල නගරයට එන්න බලකරේ. බලකරේ නැද්ද? පක්ෂක ක්‍රියාකාරීකෙක් ලෙස නැහිම නෙවෙයි. අර පොදු සමාජ වමනාව වෙනුවෙන් පෙළ ගැහෙන නව තරුණ પરම්පරාවක් ඉන්නවා. ඒ නැගිටීම ඇතුලේ තිබුණේ අන්නේ තරුණ પરම්පරාවගේ කැකෑරෙන වමනාවේ වේදනාව තමයි 2022 නැගිට්ටි. හැබැයි පාලකයන් එක තීරුම් අරන් තියෙනවද? පාලකයන් අද ඒකට සමච්චලයට භාජනය කරනවා. ඕන් කියලා මොකද්ද? කුඩුකාරයන්ගෙන් පිරුණු වරගලයක්. මෙතන ඉන්නවද එහෙමයි? මේ නැවුම් තරුණ પરම්පරාව තමන්ගේ අනාගතය පිළිබඳ ඇතිවිච්ච අවිනිශ්චිතතාව පිළිබඳ ප්‍රශ්නේදී, තමන්ගේ රට තමන්ගේ දෙමව්පියන් පත්වෙච්චි අසරණ භාවය පිළිබඳ ප්‍රශ්නේදී නැගිටපු තරුණ પરම්පරාව අඩුම තරමේ. මේ පාලකයන් පාඩමක් ඉගෙන ගන්නව නම් පාඩම ඉගෙන ගත යුතු වන්නේ අරගලයේ තිබුණ හරයත් එක්ක, ඒක තිබුණ වමනාවන් එක්ක. හැබැයි අද පාලකයන් මොකද වෙලා තිබෙන්නේ? ඉතා මුක්ත ලෙස සහසික ලෙස ඔවුන් කරන එක කුඩුකාරයන්ගේ නැගිටීමක්. හරිද? ගණිකා වෘත්තියේ දෙන්නගේ, මම කියන්නේ ඒගොල්ලෝ අපහාස නෙවෙයි, ඒගොල්ලෝ කියන විදිහට මේ ඒගොල්ලෝ ඉතින් ඒක අපහාසයක් ලෙස ගණිකා වෘත්තියේ දෙන්නගේ නැගිටීමක්. මොකද මේ කියන්නේ? අඩුම තරමේ එවැනි විශාල ජනතා නැගිටීමකින් වත් මේ පාලකයන් පාඩමක් ඉගෙනගෙන නැහැ. මොකද කියන්නේ? මම අහන්නේ ඔබ, ඔබගේ අධ්‍යාත්මය ඇතුලේ ඒ සඳහා ගෞරවය අරගලි වෙනුවෙන්, ඒ නැගිටීම් වෙනුවෙන් විශ්වාසය, නැගිටීම් වෙනුවෙන් අයින්ද්‍රිය සබඳතාවය තිබුණ නැද්ද? ඈත කුරුණෑගල බින්ගිරිය ජීවත් වෙන්න පුළුවන්. හැබැයි ගෝල් ෆේස් පිටියත් එක්ක අධ්‍යාත්ම බැඳීමක් තිබුණ නැද්ද? පොල්පිටිකම රඹේ ජීවත් වෙන්න පුළුවන්. හැබැයි ගෝල් ෆේස් එකේ අභිමතාර්ථයන් එක සමීප සබඳතාවයක් තිබුණ නැද්ද? ඒක තමන්ගේ තනබ බවට පත් වුණේ කොහොමද? ඒක තමන් සිටිය යුතු තනබ බවට පත් වෙන්නේ කොහොමද? ඒක ඇතුලේ තිබුණ අධ්‍යාත්මික වමනාවක් තිබුණා. මම කියන්නේ පාලකයන් අඩුම තරමේ ඒ වමනාව තේරුම් අරගන්න යද. එමණ තේරුම් ගත්තනම් කියයිද ඒක කුඩුකාරයන්ගේ නැගිටීමක් කියලා? ඒගොල්ලෝ කියන ඕන සාධාරණ තරුණයන්ගේ නැගිටීමක් තිබුණා. ඔවුන්ගේ විරෝධය නේද ඔවුන් ප්‍රකාශයට පත් කළා තිබෙනවා. ඒ ගැන අපි සැලකිලිමත් ලක්කොට අපේ ප්‍රතිපත්තීන් සකස් කළ යුතුයි කියලා තමයි දැනෙන පාලක කියන්නේ. හැබැයි එහෙම නෙවෙයි මේක දිස බලන්න. ඒ නිසා ඒ විතරක් නෙවෙයි
ඔවුන්ගේ අරගලයේ දේශ බලන ආකාරය විතරක් නෙවෙයි අරගලයෙන් පසු ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය කොහොමද තිබෙන්නේ එදා මුළු මහත් ජනතාවගේ අපේක්ෂාවන් තම්බයකට මායිම් නොකොට ඒකට එරෙහිව නැගී සිටින්නම් බවට පත් වී තිබෙනවා පරණ පුරුදු පාරමයි මතක තියාගන්න පරණ පුරුදු පාරමයි දේශපාලකය තමන්ගේ බලය අයිතු ලෙස යොදවමින් මහජනයා පීඩාවට පත් කිරීමට විරුද්ධ නැද්ද ඔබ ඇමතිවරයා තමගේ ඇමති ධූරයේ බලය අරගෙන මන්ත්‍රීවරයා තමගේ මන්ත්‍රී ධූරයේ බලය අරගෙන මොකද කරන්නේ සාමාන්‍ය ප්‍රවේශයෙන් පීඩාවට පත් කරනවා මේකට විරෝධයක් තියෙනවා හැබැයි එදා නැගිටීමේ විරෝධය තිබුණා හැබැයි අදත් ඒක කරන්නේ නැද්ද මොකද කියන්නේ ඔගල දකින්න නැති ප්‍රසන්න රණවීර එයාපෝට් එකේදී නේද පහර දෙනවා සේවක මහත්මයෙකුට පහර දුන්නා විතරක් නහු කියන මොකද්ද මට කේන්ත ගියා මම කනට එකක් ගැහුවා ඔබ අනුමත කරමුද එහෙම දේශපාලන කොනද මේ රට ඔබ දන්න තොණ්ඩම නමාත්වරයාගේ ක්‍රියාකාරීත්වය ආයතන වලට පැනලා ආයතන නිලධාරීන් බියවද්දමින් මෙර දේශපාලනක යෙදෙනවා එදා ඒකට රෙහිුනේ නැද්ද මේ රටේ තරුණ පරම්පරාව ඔවුන් මොකද කරේ නැවත යලි ඒගොල්ලන්ගේ බලය తాවකාලික ස්ථාපිත කරගත්තා తాවකාලික ස්ථාපිත කර ගැනීම ඇතුලේ පරණ සතා ටිකෙන් ටික එළියට එනවා දැන් නේද ඉස්සලා ටිකක් මොකද වෙලා තිබුණේ ඉස්සලා පොඩක් හැංගිලා හිටියා එළියට එන්නේ නැතුව හිටියා දැන් මොකද කරන්නේ ටික ටික එළියට එන්න පටන් ගන්න තියෙනවා පරණ සතා නැගිටින්නේ නැද්ද එදා අරගලේ මහජනයාගේ දේපල හොරකම් කිරීම පිළිබඳව විශාල විරෝධයක් තිබුණා එනිසා එද ජනතාවගෙන් හොරකම් කරපු දේපල පවර ගන්න කියලා සටන් පාඨයක් තිබුණා ඒ ජනතාව නැගිටීම හමුවේ පාලකයා යම් ප්‍රමාණයකට අඩිය පස්සර තිබ්බා දැන් ආයේ නේද තෙල් වලින් වීසා නිකුත් කිරීම වලින් නේද එනවා නේද වාර්තා හරිද දැන් මොකද කරන්න තියෙන්නේ පරණ සතා ඒ විතරද නීතියට යටත් නැති බව තව තවත් පෙන්눔 කරනවා මම ඔයගොල්ලන් එක ප්‍රශ්නයක් අහන්නම් ඩයනා ගමගී ඇය පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය ඇය රාජ්‍ය අමාත්‍යවරිය ඇයට ලංකාවේ පුරවැසිභාවය නැහැ ඇයට පුරවැසින් භාවය නැති බව වඩාත් වැඩියෙන් දන්නේ කවුද? ඩයනාට පුරවැසි භාවය නැති බව වැඩියෙන්ම දන්නේ කවුද? ඩයනන්? එයා දන්නව එයාට පුරවැසි භාවය නැහැ කියලා. පුරවැසි භාවය නැතුව තිබියදී එයා පාර්ලිමේන්තුවට එනවා. එයා රාජ්‍ය අමාත්‍ය ධුරයක් දකිනවා. දරනවා. ඇයි? එයා දේශපාලනේ රාජ්‍ය අමාත්‍යවරයක් ඇය හිතනවා ඇයට නීතියට වඩා උඩින් කියලා. ඔබ සාමාන්‍ය ඔබ දරුවෙක් හිතුවොත් ඔබට හැඳුනුම් පොතක් නැත්තම් ඔබ මොනතරම් ඒ ගැන කල්පනා කරනවද? හැඳුනුම් පොත නැති වුණොත් මොනතරම් උත්සාහ කරනවද? හැබැයි රාජ්‍ය අමාත්‍යවරය පුරවැසිභාවය නැතුව අවුරුදු 4ක් ඉන්නවා. ඒකෙන් ඇයට පෙන්눔 කරන්නේ කුමක්ද? නීතිය පයිසෙකට මායින් කරන්නේ නැහැ. ඇට රනිල් වික්‍රමසිංහගේ රකවරණ තිබුණා. ඇය දන්නවා ජනාධිපතිවරයව රකීවි කියලා. අවුරුදු 4ක් රැක්කා. ඇත්තටම දඬුවම ලැබුණේ මිස් ෆයර් එකයි. නීතිය නෙවෙයි මිස් ෆයර් එකකින් තමයි ඒක ලැබුණේ. ඉතින් මොකද එදා නැගිටීමේ මොකද අපේක්ෂා කරේ? නීතියට යටත් වෙන පාලකී තමන් අපේ පුරවැසිභාවය නැතුව බව දැනගෙන තිබියදී තමන් මන්ත්‍රී දුර රාජ්‍ය අමාත්‍ය දුර ඔබවන තරම් නීතිය පිළිබඳ සැලකිලි කුමක්ද? මම දන්නවා මේක වැඩියෙන්ම දන්නේ පුරවැසිභාවය නැති බව ඩයනා දෙවනියට දන්නේ රනිල්. එක ඩයනා දෙක රනිල්. ඉතින් මේක බිඳ වැටුණා නැද්ද? ඒ වගේම එදා නැගිටීමේ අපේක්ෂාවක් තිබුණා.
දීර්ඝ කාලයක් අප රටේ සම්පත් විකුණමින් මෙරට බංකොලොත් වෙන රාජ්‍ය බවට පත් කරා. නැගිටීමෙන් පසුව ඉතා වේගෙන් නැවත తాවකාලිකව බලයක් පත් කරගත්තා. ටෙලිකොම් විකුණනවා. ඉතාමත් ලාභ ලබන ආයතනය. අපි හිතනවා නම් අපේ ආර්ථිකයේ ඉස්සරහට තියෙන IT කර්මාන්තයත් එක්ක මම පසු වෙගෙන කියන්න. ඉස්සරහට තියෙන IT කර්මාන්තයත් එක්ක IT කර්මාන්තයට අවශ්‍ය වෙන යටිතල පාසුකම් හදන්නේ කවුද? ටෙලිකොම් ආයතනය. ඒක තමයි 3G, 4G, 5G, ෆයිබර් මේ ඔක්කොම යටිතල පාසුකම් ටික දෙන්න ඕනේ ටෙලිකොම් ආයතනය. ඒක විකුණන්න හදනවා. අපේ IT කර්මාන්තය සඳහා අවශ්‍ය වෙන යටිතල පාසුකම් හදන ටෙලිකොම් ආයතන විකුණනවා කියලා කියන්නේ අපේ IT කර්මාන්තෙම අනතුරකට ලක් කරනවා. එහෙමයි පාලකයා දෙන්නේ. මේ తాවකාලික පාලකයා. తాවකාලික පාලකයා කෝටි ගණන් ලාභ ලබන රක්ෂණ සංස්ථා විකුණනවා. తాවකාලික පාලකයා අක්කර 28,000 ඉන්දියානු අමුල් සමාගමට පවරාදෙන ලෑස්ති කළා තිබෙනවා. ගොවිපළවල්. తాවකාලික පාලකයා ලාභ ලබන ගෑස් සමාගම විකුණන්න හදනවා. 22 පාඩම් ඉගෙන ගන්නත් නැහැ. මේකෙන් එකක් තේරෙනවා. අර සාමාන්‍යයෙන් අපේ ගම්වල තියෙන කතාවක් මුන්නම් ගලේ ගහලවත් හදන්න බෑ කියලා. ගලේ ගහලවත් හදන්න බෑ. අන්න එහෙම කණ්ඩායමක් මේගොල්ලෝ ඉන්නේ. එනිසා දැන් අපිට මොකද කරන්න තිබෙන්නේ? එදා ඒ අපේක්ෂාවන් ඒ නැගිටීමේ තිබුණ ඇත්ත වමනාවන් නියෝජනය කරනවා නම් මොකද කරන්න ඕන? අන්න එදා 22 ජනතාවගේ නැගිටීමත් එක්ක සමපාත වෙන දේශපාලනයක් සමපාත වෙන ආණ්ඩුවක් අපේ රටේ නිර්මාණය කළ යුතුයි. ඔච්චරයි. 22 නැගිටීම ඒ ජනතාවගේ අපේක්ෂාව යථාර්ථයක් බවට පත් වෙන්නේ. ඒ 22 නැගිටීමේ ජනතාවගේ අදහස ඒ 22 නැගිටීමේ ජනතාවගේ අරමුණත් එක්ක සමපාත වෙන දේශපාලනයක් සමපාත වෙන ආණ්ඩුවක්. මම ඔබට කියන්නම් ඒ දේශපාලනයක් ඒ අරමුණුත් එක්ක සමපාත වෙන දේශපාලනය ජාතික ජන බලවේගයේ දේශපාලනයේ ඒ අරමුණුත් එක්ක සමපාත වෙන ආණ්ඩුව ජාතික ජන බලවේගයේ ආණ්ඩුව. අපි එතෙන්ට මේක පෙළගස්ස ගන්නවා. ඒ කියන්නේ එක අධියරයක් තමයි 2022. හැබැයි ඒක අවසන් කරන අධියරේ නෙවෙයි. ඒක අපි ඒක අවසානයේදී මේක භාග ජයග්‍රහණයක්. විශාල ජනතා ආශ්වාදයක් නැගිටලා නැවත වටකින් తాවකාලික ලෙස පැරණි කණ්ඩායම බලය ස්ථාපිත කරගත්තා. නේද? తాවකාලිකව. හැබැයි ඒකේ දෙවන අධියරය තමයි එළඹෙන ජාතික මැතිවරණයකදී ජාතික ජන බලවේගයට බලය ලබා ගැනීම සඳහා කටයුතු කිරීම කරගලේ. ඇයි? අනාගතයේ තියෙන්නේ මේ ඉසට් පරම්පරාවත් ඇල්ෆා පරම්පරාවත් අතරින්. ඔගොල්ලෝ අතේ තමයි මේ රටේ අනාගතය තිබෙන්නේ. ඒ වගේම ඔබට තමයි අනාගතයක් අපි නිර්මාණය කළ යුතු වන්නේ. ඉස්සර සාමාන්‍යයෙන් ගත්තොත් රැකියාවක්. ඔය 80 අගභාගයේ 90 මුලව තමයි ගාමන් ෆැක්ටරි හැදුනේ. ඔය ගාමන් ෆැක්ටරි හැදෙන කාලේ අපේ ගම්වල හිටිය තරුණ තරුණියන් සාමාන්‍යයෙන් එක ඕ ලෙවල් අසමත්. එහෙම නැත්නම් ඒ ලෙවල් අසමත්. ඒට වඩා ලොකු අධ්‍යාපනයක් තිබුණේ. හැබැයි අද තරුණ පරම්පරාව ඊට වඩා අධ්‍යාපනය වෙනස්. ඕ ලෙවල් සමත් වෙලා තිබෙනවා. ඒ ලෙවල් කරලා තිබෙනවා. ඒ ලෙවලින් පසුව එක්ක භාෂාව පිළිබඳ පාඨමාලාවක් හදාරලා ඇති. එමතන් කම්පියුටර් පිළිබඳ පාඨමාලාවක් හදාරලා ඇති. නේද? එහෙම නැත්නම් වෘත්තීමය පිළිබඳ පාඨමාලාවක් හදාරලා ඇති. ඔබ ඕ ලෙවල් ඒ ලෙවල් කරලා ගෙදර ඉන්න පරම්පරාවක් නෙවෙයි. එහෙම නෙවෙයි. නේද? මෙතන ඉන්න බොහෝ අය මම හිතනවා ඕ ලෙවල් ඒ ලෙවලින් පස්සෙත් තවත් කුමන හෝ පාඨමාලාවක් කරපු අය. එක්කෝ ජපානයට යන්න කියලා ජපන් භාෂාව, එක්කෝ නේද කොරියාවට පණින්න කියලා කොරියන් භාෂාව, එක්කෝ ඉංග්‍රීසි භාෂාව, එහෙම නැතිනම් වෘත්තීමය පාඨමාලාවක්, එහෙම නැත්නම් IT කෝස් එකක් කරලා නැද්ද ඉන්නවා. ඉතින් එදා අපේ හිටපු තරුණ පරම්පරාවට වඩා විශේෂ දැනුමක් ප්‍රාගුණ්‍යයක් ඔබ එකතු කරන් තියෙනවා. ඒ වගේම එදා හිටපු කෙනාට ලොකු අපේක්ෂාවක් තිබුණේ. ලොකු අපේක්ෂාවක් තිබුණේ. තරුණයෙකුට නම් තිබුණේ
විවාහ වෙනකොට සාරියක් මිලදී ගැනීම සඳහා මුදලක් එකතු කරගන්න. චේන් පොටක් මිලදී ගැනීම සඳහා මුදලක් එකතු කරගන්න. මුද්දක් හදා ගැනීම සඳහා මුදලක් එකතු කරගන්න. ඒ වගේ ඉතාමත් සරල උවමනාවන් තමයි එදා තිබුණේ. අධ්‍යාපනයත් අනෙක් වෘත්තිමය පුහුණුවත් අඩුයි. උවමනාවලුත් ඒ වගේම අඩුයි. ඒකට හොඳට මැච් වුණා ගාමන් ෆැක්ටරි. අද මොකද වෙලා තියෙන්නේ? අද අධ්‍යාපන මට්ටමින් ඊළඟ ඊළ තිබෙනවා. වෘත්තිමය භාවයක් අරන් තිබෙනවා. අපේක්ෂාවන් ගත්තොත් ඊට වඩා වෙනස් වෙලා තිබෙනවා. හොඳට වෙඩින් එකක් ගන්න ඕන කියලා අපේක්ෂාවක් තිබෙනවා. වෙඩින් එකට කලින් නේද සූට් නේ ප්‍රී සූට් එකක් කරන්න ඕන කියලා අපේක්ෂාවක් තියෙනවා. තරුණයෙකුට නම් ජපන් බයිසිකලයක් ගන්න ඕන කියලා අපේක්ෂාවක් තියෙනවා. නැත්ද? හොඳ ස්මාර්ට් ෆෝන් එකක් ගන්න ඕන කියලා අපේක්ෂාවක් තියෙනවා. තරුණ තරුණියන් එකතු වෙලා නේද රටවට ඇවිදින්න ඕන කියලා අපේක්ෂාවක් තියෙනවා. බදුළු කෝච්චි හිතෙන්නේ නැද්ද? අපේක්ෂාවක් නේද තියෙනවා. එදා අපිට එහෙම තිබ්බේ නෑ හරිද? පොඩි පොඩි නිකන් හරි වැඩිමනොත් මිහින් තලේ යන්න ඔන්න ඔය වගේ තමයි තිබුණේ. මම මේ කියන්නේ. ඔබට එහෙම නෙමෙයි. ඔබ දැනුමෙන් මුවහත් වෙලා තිබෙනවා. අත්දැකීම් මේක අබද්ධ කරගෙන තිබෙනවා. ලෝකයේ තිබෙන නම් වෙනස්කම් මුකහගෙන තිබෙනවා. ඔබගේ ජීවිතය වෙන අපේක්ෂාවන් එක ගොඩ ගැහිලා තිබෙනවා. එනිසා ඔබට මොකද වෙන්නේ? එදා මැච්චුණු රස්සාව අද ඕගොල්ලන්ට මැච් වෙන්නේ නැහැ. එනිසා තමයි ගොඩාක් ගාමන් ෆැක්ටරි වල ඇබෑර්තු ඇත. තරුණ තරුණියන්ට රස්සා නැත. ගාමන් ෆැක්ටරි ඇබෑර්තු ඇත. මොකද මේ පරස්පරය? ගාමන් ෆැක්ටරි ඇබෑර්තු ඇත. තරුණ තරුණියන්ට රස්සා නැත. ඒකනේ මොකද්ද? තරුණ තරුණියන් ජීවත් වෙන වර්තමාන ලෝකයට ඒ රස්සාව සම්බන්ධ වෙන්නේ නැහැ. මම ළඟදීත් හම්බෙන්න දාන් තිනවා. ලංකාවේ ප්‍රධාන ඇපරල් කර්මාන්ත ඉන්න ව්‍යවසායකයන් එක්ක මේ 17 වගේ මට මතකයි අපි දින කාලයක තුනේ ඒගොල්ලන් එක්ක මම සාකච්ඡා කරා. ඇයි ඒගොල්ලන්ගේ අභ්‍යර්ථ ඇති වෙමින් තිබෙන්නේ? ඕගොල්ලන්ගේ කර්මාන්තය නව තාරුණ්‍යට අවශ්‍ය විදියට වර්ධනය කරගන්න අසමත් වී තිබෙනවා. ඒක ඉතාමත් ප්‍රාථමික ශ්‍රමයක් ඉල්ලන්නේ. මැෂින් එක පාගන්නයි නේද? ඇඟිල්ලේ මොකද්ද මේක වදින්නේ නැතුව නේද? රෙදි කෑල තල්ලු කරගන්න. ඊටමත් ප්‍රාථමික ශ්‍රමය. හැබැයි අද තිබෙන්නේම ප්‍රාථමික ශ්‍රමයක් නෙමෙයි. අද තියෙන ප්‍රාගුණ්‍යට ලක් කරන ලද ශ්‍රමයක් තිබෙනවා. දැනුම අධ්‍යක්ෂ නේද විවිධ ශාස්ත්‍රවල එකතු කරගෙන තියෙන පාඨමාලාවන් අර එකතු කරන් තියෙන දැනුම අන්න යාට රස්සාවක් හදින්න ඕන. හැබැයි අපි පාලකයන් දැනගත්තේ නැහැ මේක. අපේ පාලකයන් හැම වෙලාවෙම කල්පනා කරේ මොකද්ද? ලෝකේ වර්ධන වෙමින් යනවා. ලෝකේ වර්ධන වෙමින් ආර්ථික විතරක් නෙවෙයි. ලෝකේ වර්ධන වීම ඇතුලේ තරුණ තරුණගේ අපේක්ෂාවන් බලාපොරොත්තු විනාශ වෙමින් යනවා. හැබැයි අදත් අපේ පාලකයන්ට පරණ බලාපොරොත්තු. ඉදහිට ෆ්‍රී වයිෆයි කියනවා. ඉදහිට දෙන්නෙත් නැහැ. ද බැලුන් කියනවා ඉදහිට. හැබැයි කොතනද වැඩපිළිවෙලක් හැදුවේ? මේ නව තාරුණ්‍ය ඇති වෙන වෙනස්කමට අනුරූපී වන පරිදි ඒගොල්ලන්ගේ ජීවිතයේ තෘප්තිමත්ව ගත කර ගැනීම සඳහා අවශ්‍ය වෙන ආර්ථික වෙනස්කම් කරන්න අසමත් වුණා. මේකයි අපි හිරවිචි තැන. අපේ ආර්ථික වෙනස්කම් අපි කරගත්තේ නෑ රටක් ඇතුළේ. එනිසා මොකද වෙලා තිබෙන්නේ? ආර්ථිකයක් තියෙන රටේ තරුණ පරම්පරාවන් ප්‍රතික්ෂේප කරලද තරුණ පරම්පරාවන් උරා ගන්න අසමත් වෙන ආර්ථිකයක් තියෙනවා. මේකනේ වෙලා තියෙන්නේ. නේද? කර්මාන්ත ශාලාවක් තිබෙනවා. තරුණ තරුණ උකහා ගන්න අසමත් වෙන. ආර්ථිකයක් තියෙනවා. තරුණ પરම්පරාව උකහා ගන්න අසමත් වෙන. තරුණ પરම්පරාව වේගෙන් වෙනස් වුණා. ආර්ථිකය වේගෙන් වෙනස් වුණේ නෑ. ඊට අනුරූපී වන පරිදි ආර්ථිකය ගැලපුණේ නෑ. එනිසා මොකද වෙලා තියෙන්නේ? මේ ආර්ථිකයෙන් ප්‍රතික්ෂේප කරලද? මේ ආර්ථිකයෙන් එළියට දානලද? මේ ආර්ථිකයත් එක්ක සම්බන්ධ නොවන විශාල ශ්‍රම සම්පත තරුණ පරම්පරාවක් එළියේ ඉන්නවා. අපේ අපේක්ෂාව මම ඔයගලන්ට කියන්නම්. ඒ තරුණ පරම්පරාවගේ තියෙන සිතුවිලි, ඒ අවශ්‍යතාවයන්, ඒ ජීවන රටාව ඒකට අනුරූපී වන පරිදි ආර්ථිකයේ කාර්යයක යෙදවීම සඳහා සමත් වෙන ආර්ථික තත්ත්වයක් අපි නිර්මාණය කරන්නේ. ඔබගේ මනෝභාවය, ඔබගේ අපේක්ෂාව,
ඔබ හිතන විදිය ඔබගේ බලාපොරොත්තු ඊට අනුරූප වෙන ආර්ථිකයක් මේ ආර්ථික හිම එකක් නෙවෙයි සාමාන්‍යයෙන් ගත්තොත් මේ වසර වෙනකොට මුදුකාංග ඉංජිනේරුවන් ලෝකේ ඉන්නවා මිලියන 26ක් 2 කෝටි 60 ලක්ෂයක් ඉන්නවා හරිද මුදුකාංග ඉංජිනේරුවන් 2030 වෙනකොට ලෝකෙට මුදුකාංග ඉංජිනේරුවන් අවශ්‍ය වෙනවා මිලියන 45ක් තව මිලියන 19කින් මේ අවුරුදු 6 ඇතුළත මුදුකාංග ඉංජිනේරුවන්ගේ වර්ධනයක් අවශ්‍යයි ලෝකෙට කොතනද අපි ඒගොල්ලෝ හදන්නේ අපි එහෙම නිර්මාණ කරලා තිබෙනවද ඒ නිසා තේ විලඳපොලේ විශාල පංගුවක් අත්පත් කරන් තියෙන කවුද ඉන්දියාව ඉන්දියාව ඒ ඇති වෙන තත්ත්වෙන්ට අනුරූප වෙන පරිදි තමන්ගේ ආර්ථිකය වෙනස් කරගන්න සමත් වුණා ඒ නිසා තමයි Google ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා ඉන්දියානු Microsoft ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා ඉන්දියානු IBM ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා ඉන්දියානු ලෝකයේ තියෙන ප්‍රධානම මුතුකාංග සමාගම්වල උඩින් ඉන්නේ කවුද ඉන්දියානු අපි පරණ ආර්ථික රෝද කරකෝ කරකෝ ඉන්නෝ ලෝකේ වේගෙන් වෙනස් වුණා මේ ලෝකේ වෙනස් වීමට අනුරූප වෙන පරිදි අපේ ආර්ථිකය වෙනස් කරගන්න අසමත් වුණා අපේ තරුණයන්ගේ තියෙන අපේක්ෂාවන් බලාපොරොත්තු සිතුවිලි හා ඒවා නැව් ඒවා අලුත් ඒවා නූතනයි ආර්ථිකය පෙරණි අසාර්ථකයි එනිසා මොකද වෙලා තියෙන්නේ අපේක්ෂා බංගතර පත්තුණු තරුණ පරම්පරාව රට දාලයම එකම වෘත්තීය බවට පත් කරගන්න තරුණ පරම්පරාව අනාගතය පිළිබඳව අවිනිශ්චිතතාවට පත් කළ තරුණ පරම්පරාව ඉබගාතේ තමගේ තරුණ කාලය ගෙවලා හරින පරම්පරාව මම කියන්නේ මේ ඉසෙට් පරම්පරාව එහෙම ගත කරන්න උන පරම්පරාවක් නෙවෙයි එනිසා අපේ ඉතාමත් දියුණු සලස්මත් තිබෙනවා ඒ තරුණ පරම්පරාවගේ හැඟීම් ඒගොල්ල හිතන මතන විදිය ඒකට අනුරූපී වන පරිදි ආර්ථිකයක් ඔබ හිතන මතන විදිය ඒකට අනුරූපී වන පරිදි සංස්කෘතියක් ඔබ හිතන මතන විදිය ඔබේ ආකල්ප ඔබේ සිතුවිලි ඒවත් වර්ධන තව වර්ධනය කරන තව පෝෂණය කරන ඒ දිශාවට යන සිනමාවක් ඔබේ සිතුවිලි ඔබේ අපේක්ෂාවන් තවදුරටත් මෝහත් කරන ඒ දිශාවට යන සංගීතයක් අපිට අවශ්‍යයි ලෝකෙ හිම යන්නේ ඒ විතරක් නෙවෙයි ඒ දිශාවට යන ක්‍රීඩාවක් අපිට අවශ්‍යයි අපි තාමත් හිරවුණු ප්‍රධාන ක්‍රීඩා දෙක තුනක හිරවලා තියෙනවා හැබැයි ලෝකෙ නව තරුණ පරම්පරාව බලන්න ක්‍රීඩා channel වලට ගිහිල්ලා නේද කොච්චර තැන් විවෘත වෙලා තියෙනවද ක්‍රීඩාවේ හැබැයි කොළඹ තැන් කීපයකට හුදකලා වෙලා තියෙනවා පොල්පිටිගමට ඈත බිංගිරියට ගල්ගමුවේ ගිරිබාවට ඒ ක්‍රීඩාවක් ගැන නමක්වත් ගෑවෙන්නේ නැතරමට ඕන්න දෙව ජීවිතයක් අපිට ඉනිසා අපි යෝජනා කරන්න ඔබට මොකද්ද ඔබගේ සිතුවිලි ඔබගේ අරමුණු ඒවා තව තවත් මෝහත් කරන සිනමාවක් ඒවා තව තවත් මෝහත් කරන සංගීතයක් ඒවා තව තවත් ප්‍රයෝජ්‍ය වටිනාකමක් බවට පත් කරන ක්‍රීඩාවක් බවට මේ රටේ අවස්ථාව ඔබට නිර්මාණය කරන්න ඕන එනිසා නූතන ලෝකේ තරුණ පරම්පරාවත් එක්ක අත්වල් බැඳගෙන යන ශ්‍රී ලාංකික තරුණ පරම්පරාව. හැබැයි අපිට ඇති වී තිබෙන්නේ නූතන ලෝකෙන් ප්‍රතික්ෂේප කරන ලද ඒකත් එක්ක සබඳතාවයක් ගොඩ නොනැගෙන කොරියාවේ යනවා කියන්නේ මොකද කරන රස්සා? විශාල නැව්වල වැඩ කර මට කොරියාවේ ගිය වෙලාවක එක තරුණ මල්ලි කෙනෙක් හම්බුණ පොඩි තරුණෙක්. එයා ඊට කලින් වැඩ කර ඊශ්‍රායෙල ගොවිපලක කිව්වා. ඊශ්‍රායෙල ගොවිපලක වැඩ කරා. එතකොට කොරියාවේ රස්සාවක් හම්බුණා කිව්වා Samsung සමාගමක වැඩ කරන්නේ. එයා හිතුවා කිව්වා දැන් අරේ කුසිකර්මාන්තය දුපු කෙනා එයා හිතුවා කිව්වා Samsung කර්මාන්තේ වැඩ කරනවා කියන හරි මුදු රස්සාවක් වෙන්න ඇති කියලා. ඇයි ෆෝන් එකේ දැකලා තියෙන්නේ? වැඩි මුණුත් ෆෝන් එකක් උස්සයිනේ. එහෙම නැත්නම් 12ක පැකට් එකක් උස්සයිනේ. එයා හිතුවා මේක ඒ තරම් බර රස්සාවක් නෙවෙයි කියලා. ඇවිල්ලා බලනකොට Samsung නැව් උත්පාදනවා පාරවල උත්පාදනවා ගොඩනැගිලි උත්පාදනවා හරිද ඒ වගේ තමයි රස්සා කිනර නූතන ලෝකයේ ඇති වෙච්ච දේ එක නෙමෙයි අපේ රස්සා ගොඩනැගෙන්නේ මැද පෙරදිග අපිට හතර රස්සා තියෙන මොකද 2018 වර්තාවක් තිබෙනවා ඒ 2018 වර්තාවේ ලංකාවෙන් විදේශ රැකියාවන් සඳහා ගිල්ලා තිනවා 303000
මේ 303 වෘත්තීමේ රැකියාවන් සඳහා ගිලා තියෙන්නේ 6000යි 290000ක්ම ගිලා තිබෙන්නේ පුහුණු අර්ධ පුහුණු නුපුහුණු පුහුණු කියන්නේ මේෂන් වැඩ අත් වැඩ ඉලෙක්ට්‍රිෂන් වැඩ අර්ධ පුහුණු ඒ වගේම වැඩ නුපුහුණු ගෘහ සේවිකා ගාඩන් බලා ගන්න ගෙවල් සුද්ධ කරන්න ඕ තමයි පිරස්සා ඉනිසා ලෝකෙින් ඉතාමත් ප්‍රාථමික ශ්‍රම වෙනද පළක් තමයි අපි අත්පත් කරගෙන තියෙන්නේ ලෝකේ ඇති වෙච්ච නව දැනුම නව තාක්ෂණ වෙනස්කම් ඒ වාස්සේ ශ්‍රම වෙනද පළක් අපි අත්පත් කරගෙන නැහැ අපි අත්පත් කරන් තියෙන අඩු ප්‍රාථමික ශ්‍රම වෙනද පළක් අපි එක නූතනත්වයට කැටුවෙන්න ඕන එනිසා අපිට වැඩක් තියෙන මොකද්ද මේ ඉසත් પરම්පරාවේ අනාගතේන ඇල්ෆා પરම්පරාවේ දුව දරුවන්ට මේට වඩා හොඳ රටක් හොඳ අනාගතයක් නිර්මාණය කිරීමේ සද් වමනාවක් අපිට තියෙනවා ඒක විතරක් නෙවෙයි අපේ දේශපාලනයේට මේ પરම්පරික පෞල් දේශපාලන නතර වෙන්න ඕන අලුත් වෙන්න ඕන ගල්ගමෙන් බස් නායක එනවා බස් නායක නැතුණාට පස්සේ පුතා එනවා එහෙමනේ කුරුණෑගලෙන් ජොනි එනවා එයා පිටිපස්සේ පුතා එනවා එහෙමනේ සාලින් දිසානායක හිටියා එයාගේ පිටිපස්සේ දැන් නෝනා ඇවිල්ලා ඉන්නවා නෝනා නේද මොකද මෙලා තියෙනවා හරිද මේ ඉතාමත් සීමිත පෞල් සංඛ්‍යාවකට අපේ රටේ දේශපාලන හිර වී තිබෙනවා අලුත් තරුණ પરම්පරාව මේ රටේ අනාගතය බාරගත යුතු නැද්ද ජනාධිපතිවරු හදන්න පුළුවන් ජනාධිපති පියෙකුට දාව විතරමද ඒ වගේ නිකන් එක්ක අගමැති පියෙකුට දාව එහෙම නෙවෙයිලා එක්ක මන්ත්‍රීවරුගේ පියෙකුට දාව එහෙම නෙවෙයි අපේ මේ ගම්වල ඉන්න තරුණ પરම්පරාවට අපේ රටේ දේශපාලන බලේ සුක්කානම මාරු කළ යුතු තිබෙනවා ඒක මාරු කරන්න පුළුවන් කාටද ඔබ හිතනවාද වෙන කිසි දේශපාලන කඳවුරකට එවැනි අවස්ථා නිර්මාණය කරකල නිර්මාණය කරන්නේ නැහැ සජබෙදීහා බලන්නකෝ ඔක්කොම පුතුන්ගේ එකතුවක් සජිත් ප්‍රේමදාසගේ පුතා රාජකරුණ රාජකරුණගේ පුතා ජයවර්ධන ජයලජ්ජාවර්ධනගේ පුතා නිරෝෂන් නිරෝෂන් පුත්තලමේ නේද නිරෝෂන් නිරෝෂන් පෙරා පෙස්ටර් පෙරාගේ පුතා බකිර් මාකර්ගේ පුතා රාජිත හිටියා එයාගේ පුතත් හිටියා මහින්ද සෝම එයාගේ පුතා මෙහි අනුරාධපුරේ මේ පුතුන්ගේ එකතුවක් ඒගොල්ලගේ පවුල් වලට අනිත් පැත්ත බැලුවොත් එහෙමයි විජේසේකර විජේසේකරගේ පුතා කංචන සේමසිංහ සේමසිංහගේ පුතා සේමසිංහ ඩීවි පුල්ගේ පුතා නේද ඩීවි ඉන්දික මහින්දගේ පුතා නාමල් චමල්ගේ පුතා සවේන්ද්‍ර එල් බැලුවොත් පුතුන්ගේ ලෝකයක් මේක හරිද මොකද වෙලා තියෙන්නේ දේශපාලනය අපිට අකපයි ඒගොල්ලන් પરම්පරාවෙන් ලියලා දීලා තියෙනවා අපේ පෝස්ටර් ගහන්න නේද ජොනිට කැන්න සියන්න නැත්නම් ජොනිගේ අරක්කු විදුරක් බොන්න මෙහෙම නේ අපේ දේශපාලනේ අපේ දරුවන් මේක වෙනස් කරන්න ඕන ජාතික ජන බලවේගයේ අපි කිසිවෙක් පාරම්පරික දේශපාලන පවුල් වලින් එන අය නෙවෙයි මේ වේදිකාවේ කිසියෙකුගේ තාත්තලා മന്ത്രി වෙලා හිටපොයේ තාත්තලා ඇමති වෙලා හිටපොයේ තාත්තලා ජනාධිපතිලා හිටපොයේ නෙවෙයි අපි කවුරු අපි කවුරුත් මේ රටේ වෙනස් කිරීම සඳහා අපේක්ෂාවන් සහිතව නව දේශපාලන ව්‍යාපාරය තෝරාගත්තු අය අනේ දේශපාලන ව්‍යාපාරය ඇතුළේ විතරයි අපේ නව තරුණ પરම්පරාවට දේශපාලන ඉඩකඩ විවෘත වෙන මතක තබා ගන්න. එහෙම නැතු ඒගොල්ල දෙන්නේ නැහැ. බැරි වෙලාවක් තරුණෙක් හැදෙමින් එනවා නම් එන්නකොටම කපනවා පුතාට තරංගයක්. පුතාට මෙයා අනතුරක්. එහෙමයි යන්නේ දේශපාලනේ. කුරුණෑගල සුද්ධ කරලා තියාගන්න ඕන ජොනි ජොනිගේ පුතාට. ගල්ගම සුද්ධ කරලා තියන්න ඕන බස්නායක දැන් බස්නාගේ පුතා වෙනුවෙන් සුද්ධ කරලා තියාගන්න ඕන. ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒ පිටියට අවතීර්ණ වෙන්න දෙන්නේ නැහැ. ඒගොල්ලෝ රට පාලනය කරන්නම උපන්නේමි. ජනතාව ඕගොල්ලෝ ඔවුන් වෙනුවෙන් සේවය කරන්නම උපන්නේමි. එහෙමද?
එනිසා මේ දේශපාලන ලෝකය ආක්‍රමණය කරන්නත් වුණා. අපේ රටේ නව තරුණ પરම්පරාවට අපේ රටේ බලය හැරවීමේ සුක්කානම බාර දෙන්න වුණා. අපි anu ඒගොල්ලන්ගේ අතේ තියෙන බැටන් එක අරගෙන ඕගොල්ලන්ගේ අතට ලබා දෙන අතරමැදියන් විතරයි. හරිද? අපෙන් පසු අපේ પરම්පරාවට බැටන් එක මාරු කරන්න අපේක්ෂාවක් නැහැ. අපි එක වැඩක් කරන්නම්. ඒගොල්ලන්ගේ අතේ තියෙන දේශපාලන බැටන් එක අරගෙන ඒක අපි ගමු. අපි තා කෙටි කාලෙකින් ඕගොල්ලන්ගේ අතට මේ බැටන් එක දෙනවා. අපි ගෙදර ගිහිල්ලා ඕගොල්ලෝ මේ රට පාලනය කරන හැටි බලාගෙන ඉන්න. අපිට තියෙන මොකද්ද? මේ දූෂිත විනාශකාරී කඳවුරින් මේ බැටන් එක ගන්න උනා. හැබැයි මලේසියෙන් අත්තරින්නේ නේ. එද ඒගොල්ල පවුල පිටින් මේ බැටන් එක අල්ලන් ඉන්නවා. තාත්තා අම්මා මාමා නේද මේ ඔක්කොම එකතුලා බැටන් එක අල්ලන් ඉන්නවා. නෝනා ලේසියෙන් අත්තරින්නේ නේ. ඒගොල්ලගේ රාජ්‍ය බලයෙන් මේ බැටන් එක අල්ලන් ඉන්නවා. ඒගොල්ලගේ පවුල් බලයෙන් මේ බැටන් එක අල්ලන් ඉන්නවා. ඒගොල්ලෝ බැටන් එකට තමගේ පුතාට මාරු කරනත් එක් වාරුවෙන් යනවා. දැන් බලන්නකො මහින්ද මාතේ පව් කියලා හිතෙනවා. නේද? ඉගෙන වේදිකාවට නගිනකොට නෙවිල් ඉන්නුන පිටිපස්සෙන් ජැක් එකට. නෙවිල්ගේ ජැක් එකෙන් තමයි නගින්නේ. ඇයි? බාරුවෙන් අල්ලගෙන ඉන්න මොකක් වෙනුවෙන්ද? පුතාට ජනාධිපති බැටන් එක මාරු කරන්න ඕන. ඉතරයි. එනිසා ඒගොල්ලෝ එහෙමයි ඉන්නේ. බැටන් එක එහෙමත් අරින්නේ නෑ. ඒගොල්ලෝ බැටන් එක බදාගෙන ඉන්නවා. හරිද? එහෙනම් මොකද කරන්න ඕන? මේක අපි පොර බදලා අපේ අතට මාරු කරගන්න ඕන. උත්තරේදී. අන්නේ මාරු කරගැනීම අවස්ථාව තමයි එළබෙන ජාතික මැතිවරණය මේ බැටන් එක අපේ අතට මාරු කරගන්න පුළුවන් අවස්ථාව. ඒකට හොඳ අවස්ථාවක් ලැබිලා තිබෙනවා. අවස්ථාව කියන ඒවා ඉන්නේ මෙහෙමයි. කොච්චර ඇඟේ හයිය තිබ්බත් එහෙම බලේ මාරු වෙන්නේ නෑ. කොච්චර උවමනාව තිබ්බත් එහෙම බලේ මාරු වෙන්නේ නෑ. කොච්චර ධෛර්ය වැඩ කරත් එහෙම අතට එන්නේ නැහැ. එහෙම එන්නේ නැහැ. එන්න මොකද තියෙන්නේ? එන්න හරීම අවස්ථාවක් එන්න ඕන. දේශපාලන අවස්ථාවක් එන්න ඕන. ඒ බලය මාරු කරගන්න. එතකම් මොකද වෙන්නේ? ඒ අවස්ථාව වෙනකන් අල්ලගෙන ඉන්න ඕන. අපි මොකද කරන්නේ? පුද්ගල ගත්තොත් මගේ ජීවිත කාලේ වැඩි පංගුවක් එදකත්තුත් නේද? අවුරුදු 35කට ආසන ප්‍රමාණයක් අවස්ථා වෙනකන් අල්ලගෙන ඉන්නවා. විශාල අවලාදෙනවා. අපහාස වෙනවා. චෝදනා එනවා. ජනතාව ප්‍රතික්ෂේප කරනවා. සියයට 3ට වටනවා. ලේසි නේද? සියයට 3ට වට්ටුවත් අල්ලගෙන ඉන්නවා. ඇයි? අපිට උවමනාව තිබ්බට මේක වෙනස් වෙන්නේ නැහැ. ඇඟේ හයියටම මේක වෙනස් වෙන්නේ නැහැ. මේක වෙනස් වෙන්න අවස්ථාව වෙන්න ඕන. එනම් පහුගිය අපේ කාර්යභාරය මොකද්ද? අවස්ථාව වෙනතේ කල්ලාගෙන සිටීම. දැන් තමයි අවස්ථාව. දැන් අවස්ථාව. අපේ පහුගිය මුළු දේශපාලනයම පෙළගහ සිටින මොකද්ද? මේ අවස්ථාව වෙනතේ අල්ලාගෙන සිටීම. අත් නොහැර සිටීම. දරාගෙන සිටීම. ඔරොත්තු දෙමින් සිටීම. මේක තමයි අපි කරේ. දැන් මොකද වෙලා තියෙන්නේ? අවස්ථාව ඇවිල්ලා තියෙනවා. ජනාධිපති ඡන්දද මහා ඡන්දද කියලා දෙකෙන් මොකක්වත් තෝරගන්න බැරි තරමට පාලක අරමුදෙට ගිහිලා තියෙනවා. අරමුදෙට ගිහිලා නැද්ද? ජනාධිපති ඡන්දද මහා ඡන්දද? නෑ පාලක අරමුදෙට ගිහිලා තියෙනවා. ජනාධිපති ඡන්ද කියලා තීන්දු කළා රැයට නිදාගත්තාම උදේ නැගිටිහිට හිතනවා ඒක පෙරදුනොත් ගස්නේ. ඊට වඩා හොඳයි මහා ඡන්ද කියලා. ඊළඟ මහා ඡන්ද හිතනවා. හිතලා එදා රැය නිදා ගන්නකොට උදේට හිතනවා ඒක ගියොත් ජනාධිපතිකමක් යනවනේ. දෙපැත්තට කරක් කරක ඉන්නවා. හැබැයි හැබැයි ඔක දෙපැත්තට කරක කරක ඉන්න පුළුවන්කම තිබෙන්නේ සැප්තැම්බර් 17ත් ඔක්තෝබර් 17ත් අතර දිනයක් දක්වා විතරයි. ඊට කලින් ජනාධිපති ඡන්දේ තියෙනවා. හරිද? ඒ නිසා අද
අද පොහොට්ටුවට අපේක්ෂකයෙක් තෝරගන්න බැරි තරමට ඇවිල්ලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ දැන් රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් වැඩ කරන එමතුරු ටිකක් ඉන්නවා. රාජ්‍ය එමතුරු, නියෝජ්‍ය එමතුරු. දැන් රාජ්‍ය එමතුරුන්ට සැකයක් තියෙනවා රනිල් ඉල්ලයිද නැද්ද කියලා. ඒ නිසා ඔය ජේෂ්ඨ ප්‍රසන්නලා වගේ අය කියලා තියෙනවා මේ ජනාධිපතිතුමා අපි පහළම රාජ්‍ය එමතුරුන්ට සැකයක් තියෙනවා. මං ඔයාට රැස්වීමක් ලෑස්ති කරන්නම් ඒගොල්ලන්ගේ ඒගොල්ලන්ට ඉල්ලනවා කියලා කියන්න කියලා. මේ ඊයේ පෙරේද රැස්වීම ලෑස්ති කරලා. රනිල් වික්‍රමසිංහ කියලා මොකද්ද? ওই විදියටම වැඩ කරගෙන යන්න එනං ඈ. ඉල්ලන කතාවක් නැහැ. හරිද? ඒකනේ මොකද්ද? ඉල්ලනවද නැද්ද කියලාද ගැඩියාවක ඉන්නවා. පාලකයා. අවස්ථාව. වෙනද මොකද වෙන්නේ? වෙනද ආණ්ඩුව තියෙනකොට ආණ්ඩුව අප්‍රසාදයට පත් වෙනකොට නිකම් ඔටෝ විපක්ෂ නායකගේ ඔළුවේ නැද්ද? මහින්ද රාජපක්ෂ අතේ බලය තියෙනවා. මහින්ද වැටෙනකොටම රනිල්ට ඔටුන්න. රනිල් අතේ බලය තියෙනවා. රනිල් වැටෙනකොටම මහින්දට ඔටුන්න. ආණ්ඩුව තියෙනවා. ආණ්ඩුව වැටෙනකොට විපක්ෂ නායකට ඔටුන්න. දැන් ආණ්ඩුව තියෙනවා. ආණ්ඩුව වැටෙනකොට විපක්ෂ නායක කුණු කාණුවට ඔළුව අල්ලගෙන හිටියා. කාණුව දිග ගහගෙන ඇවිල්ලා ඔටුන්න වැටේ කියලා. දැන් මොකද වෙන්නේ? වැටෙනවද එහෙම? දැන් ලංකාවේ මොකද වෙලා තියෙන්නේ නේද? තවදුරටත් ආණ්ඩුවෙන් විපක්ෂ නායකට ඔටුන්න මාරු වෙච්ච කාලේ ඉවර වෙලා තියෙනවා. ඒගොල්ල විශාලතම මානසික පීඩාවකට ලක් වෙලා තිබෙනවා. බලන්නකො යාගේ ඇත්තට මම අපහාසයක් කරනව නෙවෙයි. ඇත්තට සජිත් ප්‍රේමදාසගේ මම හොඳ මිතුරෙක් නම් වෛද්‍යවරයෙක් ගාවට යන්න කියනවා. සහතිකයි. ඕගොල්ලන්ට හිතෙන්නේ නැද්ද? ඕගොල්ලන්ට ඒවා බල බල ඉන්නකොට හිතෙන්නේ නැද්ද? නිකන් ගම්මල හිතෙනව නේද? මේ යකාට බෙහෙත් ටිකක්වත් අරන් දුන්නොත් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද? හිතෙන්නේ නැද්ද? මොකද මේ වෙලා තියෙන්නේ? මානසික ආතතිය. ඒවල හිතුවේ මොකද්ද? රාජපක්ෂ රනිල් ආණ්ඩුව වැටෙනකොටම ඔටුන්න ඔටෝ. දැන් මොකද වෙලා තියෙන්නේ? හිතපු නැති දෙයක් වෙලා. ඉතින් මානසික ආතතිය හැමදෙනාටම බලන්න ඒගොල්ලන්ගේ වේදිකාව දිහා බලන්න, කතා කරන විදිහ බලන්න, ද්වේෂය බලන්න. මේ ඔක්කොම ගැබ්බලා තියෙනවා. නැත්තම් නේද අර ඉස්කෝලේ ළමයිට ගිහලා ඕවා කියයිද? මම ඕගොල්ලන්ගෙන් අහන්නේ කයි? හරිද? ඇයි? පීඩනේ. හැබැයි වෙනද එහෙම නෙවෙයි. රනිල්ගේ ආණ්ඩුව තියෙනකොට, රනිල්ගේ ආණ්ඩුව වැටෙනකොට මහින්ද රාජපක්ෂ රජා වගේ ඊළඟට ටොප් සුවර්. අද මොකද වෙලා තියෙන්නේ? ආණ්ඩුවත් කඩා වැටලා තිබෙනවා. ආණ්ඩුවටත් වඩා වැඩියෙන් විපක්ෂ නායකවරයා විහිළුකාරී බවට පත් වෙලා තියෙනවා. පත් වෙලා තියෙනවා. දැන් බලන්නකො මම නුකියෙන් දිටි ඒත් කියන්නම්කො. එයා දින පහක් කිව්වා විවාදෙට දෙන්න කියලා. මම එක දිනයක් ඇරිය 6 වෙනිදා හා කියලා. දැන් මොකද කරන්න ඕන? එයා දින පහක් කිව්වා, මම එක දිනයක් හා කිව්වා. දැන් තියන්න ඕන. දැන් වෙන මොනවද කියනවා? ලෙඩක් කියලාම හිතෙන්නේ නැද්ද? හිතෙන්නේ නැද්ද? දැන් ඕගොල්ලෝ කියනවා යාළුවෙකුට, මචං අපි කොළඹ යමු. මට මෙන්න මේ සතිය දින පහ පුළුවන්. උඹ මොකද කියන්නේ? නෑ මට බදාදා පුළුවන්. හා මචං එහෙනම් යමු. ඔච්චරයි. මේක එහෙම නෙවෙයි. දින පහ ඉස්සෙල්ලා මම දින හතරක් කරියා. එතකොට දින හතරෙම වැඩ කිව්වා. හා ඊළඟ මං කිව්වා මේ 20ට කලින් මේක කරලා ඉවර වෙමු. ඇහුන්නේ නැහැ වගේ හිටියා. ඊට පස්සේ දින පහක් කෙව්වා. මම කිව්වා 6. හා දෙවෙනි මොනවද කියනවා? මට කලින් අරගොල්ලෝ එන්න ඕන. මේගොල්ලෝ මොකද? ඔයා එන්න. මම කියන්නේ බැරි නම් බෑ කියන හා නම් හා කියද මට නම් ඔබ තිබ්බත් එකයි නැතත් එකයි. මොකද එයා ගැන අලුතෙන් කියන ජනතාවට දෙයක් නැහැ. නේද? එයා කතා කරන්න කතා කරන්න එයා කවුද කියලා ජනතාව දැනගන්නවා. මට අලුතෙන් කියන දෙයක් නැහැ යාගෙන. හරි. මොනවද අලුතෙන් කියන්න තියෙන්නේ? ඒ නිසා මොකද වෙලා තියෙන්නේ? අද දේශපාලන ඉතාමත් හොඳ අවස්ථාවක් නිර්මාණය. ඉතාමත් හොඳ අවස්ථාවක්. මෙන්න මේ අවස්ථාව වෙනතෙක් තමයි අපි දරාගෙන ඉන්නේ. මේ අවස්ථාව වෙනතෙක් තමයි අපි අල්ලගෙන හිටියේ. දැන් අවස්ථාව ඇවිල්ලා තියෙනවා. මොකද කරන්නේ? අවස්ථාව ආවට පස්සේ අවස්ථාව අත්තරින් අපිට අයිතියක් නැහැ. ඒව එක එහෙම වෙන්නේ නැහැ. අවුරුදු පහෙන් පහට වෙන්නේ නැහැ. 10ෙන් 10ට වෙන්නේ නැහැ. විශේෂ වෙලාවකදී තමයි අවස්ථාව එන්නේ. දැන් අවස්ථාව ඇවිල්ලා තියෙනවා. දැන් මොකද කරන්න ඕනේ නැහැ. දැන් මේ අවස්ථාව අත්තරින්න බැරි වෙන්න අපි වැඩ කරමු. මේන්න තරුණ પરම්පරාව මම හිතන්නේ
Kurunegala neda hollanda taram visala balayak lesa me taruna paramparawa ekathu vela inna neda obage hayya obage bara obage usa obage balaya neda eha patte tiyena etugal kandarat wada lokuyi kiyala api hitanawa hariya weda karamu man kalin kiwe 1995 2009 අතර ඉතුරුණු ඉපදුණු දරුවා ඉන්නවා පවුල් ලක්ෂ 30ක ඉතිනේ ඒ ඉසත් પરම්පරාවේ දරුවා ඉන්න පවුල් ගෙවල් ලක්ෂ 30ක හැම කෙනාම මේ ගෙදර හදමු යාළුවට කතා කරමු හිතවතට කතා කරමු නේද ඔක්කොම එකතු වෙලා මේක නිකන් අර හරි කටුක වැඩක් හැටියට නෙවෙයි ප්‍රබෝධමත්ව සතුටින් අපි අලුත් අවස්ථාවක් නිර්මාණය කරන්න එනවා ඒකේ පංගුකරුවන් කොටස්කරුවන් ආස්වාදී බලාපොරොත්තු සහිතව සිනාමුසු මූණින් අපි එකතු වෙලා මේ පරිවර්තනය කරමු එවෙනුවෙන් අපි හැමදෙනාම එකතු වෙමු මැදිහත්වමු කියලා ඉල්ලා සිටමින් මම නතර වෙනවා බොහොම ස්තුතියි හැමදෙනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අපි වැඩේ කරමු බොහොම ස්තුතියි